සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දිනටම භාග්‍යවත් අරහත් ලෝතුරා මුනීන්ද්‍රහානන් වහන්සේගේ අකාලික පරම දුර්ලභ ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා උන් වහන්සේගේ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට සැනසෙන මේ මොහොතේ මේ උතුම් දහම් පරයය ඔබත් අපත් නිවීම පිණිස සසර දුක් කෙරවර අමා මහ නිවන් පිණිස ධර්මාවබෝධය පිණිස හේතුපනිශ්‍රය වේවා කියන පින්බර ප්‍රාර්ථනාව හිතේ ජනිත කර ගනිමු මෙත් සදහම් දේශනා අර්ථහන්විත ධර්මානුශාසනාවයි අප ආරම්භ කරන්නේ ධර්මානුශාසනාව ලෙස ධර්මානුකූලව දේශනා කරනු ලබන අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිඛේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තමති ගෞරවනීය ගලිගමුයේ ඥානදීප අපගේ නායක ස්වාමින් වහන්සේව සාදුකාර පවත්වමින් පාදහබී වන්දනෙන් පිළිගනිමු සාදුහු සාදුහු සාදු උතුම් ධර්මානුශාසනාවේ පින්වර දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබනවා දිලාන් නිලුකා අකේන් සහ ඩියාන් වීරකෝන් යන පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිසගේ අරමුණු විදිහට සටහන් කර තිබෙන්නේ 2022 දෙසැම්බර් මාස 5 වැනි දිනට දෙන්නා වූ ආදරණීය දෙමාපියන් වන දොස්තර රංජිත් සහ චන්ද්‍රානි වීරකෝන් යුවළගේ 50 වැනි විවාහ සංවත්සරයේ වෙනුවෙන් ඒ පින්වත් අම්මටත් තාත්තටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්ට දුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා දිගාසිරි සම්පත්තිය සැලසේවා ශ්‍රද්ධා ශීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා වඩා වර්ධනය කරගනිමින් සීලාදී ගුණ ධර්ම පූර්ණී කරගනිමින් උතුම් ධර්මාවබෝධයම වේවායි ප්‍රාර්ථනා කරන්ට බලාපොරොත්තු වෙනවා එවගේම සුජීවත්ව වාසය කරන්නා වූ ආදරණීය දෙමාපියන් වන දොස්තර රංජිත් සහ එවගේම චන්ද්‍රානි වීරකෝන් යන අයටත් එවගේම මාලිනී වීරසිංහ ඇතුළු සියලුම ඥාති මිත්‍ර හදින්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා පර්ලෝසවත් පඬිතුමා වූ එම් එම් පියදාස මහතාටත් ආර් ජේ කේ එල් බිහාමි මහත්මියටත් එවගේම මර්වින් ගුණසේකර සහ එවගේම ශාන්තා වීරකෝන් යන අයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කමේ සියලුම කුසලයේ හැම දිනාටම අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාව ශ්‍රවණය කරන හැම දිනාටම ධර්මාබෝධය ප්‍රාර්ථනා කරනත් පින්වත් ස්වාමින් වහන්සේට ආශිර්වාද කරන්ටත් බලාපොරොත්තු වෙන ධර්මානුශාසනාවේ දායකත්වයේ දරනවා සියලු ප්‍රාර්ථනාවන් සිද්ධරාගෙන පින්වත් ස්වාමින් වහන්සේට සාදුකාර පවත්වමින් සද්ධර්ම දේශනාවට ආරාධනා කරමු මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට හැම දිනාටමත් ආරාධනීය සාදුහු සාදුහු සාදු අවසරයි අප පින්වත් ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තිරවස්සන් ප්‍රාර්ථනා කරමි අද ඔබ හැම දිනාම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ටීවී මේ සදහම් දේශනා සමග එකතු වෙලා ඉන්නේ ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ දිලාන් නිලූකා අකේන් සහ ඩියෝන් වීරකෝන් කියන මේ පින්වත් පිරිස එකතු වෙලා මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන 2022 දෙසැම්බර් මාස 5 වැනි දිනට යෙදෙන ඒ අයගේ දෙමාපියන් වන දොස්තර රංජිත් සහ චන්ද්‍රානි වීරකෝන් කියන යුවළගේ 50 වැනි විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ දෙපළට සෙත් ප්‍රාර්ථනා කිරීම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායුෂ ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය අරමුණ. ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන් වන දොස්තර රංජිත් සහ
චන්ද්‍රාණි වීරකෝන් සහ මාලිනී වීරසිංහ ඇතුළු ඒ සියලුම දෙනා ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඒ හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේම මේ අයගේ පවුල්වල પરම්පරාගත මිය පරලොව ගිය ඥාතීන් සිහිපත් කළ පින් දීම. එම්.එම්. පියදාස මහත්මා ආර්.ජේ.කේ. එල්.පී.හාමි මහත්මිය මර්වින් ගුණසේකර මහතා ශාන්තා විරකෝන් මහතා ඇතුළු මියගේ ඥාතීන් සිහිපත් කළ පින් දීමත් ඒ වගේ මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙච්චේ හැම දෙනාමත් ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාවන් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ඔබ හැම දෙනාටම ආශිර්වාද කිරීමත් අද ධර්මානුශාසනාවේ දායකත්වය දරන පින්වතුන්ගේ අරමුණ. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද මේ ධර්මානුශාසනාවේදී ඔබේ ජීවිතයේ ඉතාම වැදගත් තීරණාත්මක මොහොතක ඔබ කොහොමද ධර්මයේ තුල හිත පිහිටවා ගන්නේ? ඒ වගේම ඔබේ ප්‍රියයන් ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන් ඔබේ ඥාතියෙක් සහෝදරයෙක් ඔබ ආදරය කරන කෙනෙක් ඔබේ ජීවිතයේ ළඟින්ම හිටපු කෙනෙක් ඒ කෙනාගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක මරණාසන්න මොහොතක ඔබ කොහොමද බුද්ධිමත්ව ධර්මානුකූලව හැසිරිය යුත්තේ? ආදරේ නාමෙන් මරණාසන්න කෙනාට හතුරෙක් නොවි ඔබ කොහොමද ඒ කෙනාට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ? අද අපි මේ ධර්මානුශාසනාවේදී මේ කාරණා ගැන විමසලා බලමු. පිංගතුනි පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒක ආර්ය සත්‍යයි. ඔබේ ජීවිතේ ඔබ පුංචි කාලේ ඉඳන් මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ ඔබට බැඳීම් ඇති වෙනවා මේ මගේ අම්මා මේ මගේ තාත්තා ඊළඟට ඔබ හදා වඩා ගත්ත කෙනෙක් ඔබේ ජීවිතේ ළඟින් හිටපු කෙනෙක් යම් යම් කාල වකවානු තුල සමහරලාට පුංචි කාලේ තරුණ කාලේ ඉනකොට ආදරය කරන අය විවාහ වුණාට පස්සේ දරුවෝ ලැබුණාට පස්සේ මේ දරුවෝ කාලෙක කාලෙට ඔබේ ජීවිතයේ යම් යම් පුද්ගලයෝ ඔබේ ජීවිතේ බොහොම ලං වෙනවා. හැබැයි මතක තියාගන්න ඔබට 10 දෙනෙක් ඔබේ ජීවිතේ ළඟින්ම ඉන්නවා කියලා කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක්. අපි මේක හිතන්නවත් කැමති නැහැ. ඔබේ ජීවිතේ ඔබට අතහැර ගන්න බැරි යාළු මිත්‍රයෝ නෑදෑයෝ ඥාතීන් සියයක් පමණ ඔබ වටා ඉන්නවා. කවදා හෝ මළගෙවල් 100ක්. අපේ ගෙදර 10 දෙනයි කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක්. මෙන්න මේ යථාර්ථය අපි කැමති වුණත් අකමැති වුණත් අපිට කවදා හෝ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාට කවදා කොතන කොයි මොහොතේ මරණ ඉස්සර වේද අපි කවුරුත් දන්නේ. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඔබ දැකලා ඇති සමහරු. දැන් ඔබ හිතන්න ජීවිතේ ඔබට ඕන තරම් එවැනි අත්දැකීම් ඇති. ඔබ බොහොම ආදරෙන් හිටපු ඔබ බොහොම ළඟින් හිටපු කෙනෙක් ඒ කෙනාගේ ජීවිතේ අසවලා නැති වුණා කියලා ඔබ දැනගත්තහම ඔබට මොන වගේ හැඟීමක්ද ඇති වුනේ කියලා ඔබ හිතන්න. සමහර වෙලාවට ඔබ ගොඩාක් ජීවිතේ ළඟින්ම හිටපු කෙනෙක් නම් ඔබට ජීවිතේ විශාල අසරණකමක් දැනෙනවා. සමහරවිට තමන් තනි වුණා තමන්ගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ හැඟීමක් දැනෙනවා. මං කොහොමද මේ අය නැතුව ජීවත් වෙන්නේ කියලා හිතෙනවා. සමහර අය සිහි නැතුව ඇදගෙන වැටෙනවා. ඉන්න තැන කර කියා ගන්න දෙයක් නැතුව සමහරලාවට මහා සෙනඟ ගොඩක් මැද්දේ පවා කෑ ගහලා හෝ තියලා අඬනවා සමහරු. මුළු ඇඟම පණ නැති වෙලා කකුල් පණ නැති වෙලා සමහරු එහෙම ඇදගෙන වැටෙනවා. අයියෝ මට මේ මොකද වුනේ කියලා.
පපුව පිච්චෙන වගේ පපුව ඇතුළෙන් සිහිවෙන වාරයක් පාසා ගින්දරක් නැගෙනවා. බලන්න ඔබේ ජීවිතේ ඔබට ඕන තරම් එවැනි අත්දැකීම් ලැබිලා ඇත. අඬනවා, කෑ ගහනවා, දෙවනක් කරන ඔළුවේ අත් ගහනවා. සමහර ඔළුවේ සමහර බිත්තිවල ඔළුව ගහ ගන්නවා. ජීවිතේ කෙනෙකුගේ අහිමිවීමක් තුළ, ප්‍රියයන්ගෙන් වෙන්වීම තුළ මොනතරම් දුකක් අනිත් අයට දැනෙනවද කියන කාරණය ඔබ සිහි කරා. පින්වතුනි, මනුස්ස ලෝකේ අපිට විතරක් නෙමෙයි, දෙවියන්ට පවා මේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඒ විදිහටම දැනෙනවා. ඒකට හේතුව මනුස්ස ලෝකේ අපි දෙව්ලොව දෙවිවරුත් පංච කාමයන් තුළමයි ජීවත් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙනවා ගෛහ සූත්‍රය කියලා, දේශනාවේ නම ගෛහ. මේ දේශනාවේ සඳහන් වෙනවා මහණෙනි, මේ ලෝකේ මිනිස්සුයෝ දෙවියෝ ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ ඇහැට පේන ප්‍රියමනාප රූප කියනවා. මහණෙනි, මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයෝ ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද. මහණෙනි, මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් ජීවිතේ නවාතැන් පොළ කරගන්නේ නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස. මේ පංච කාමයන් ජීවිතේ නවාතැන් පොළ කරගෙන ජීවත් වෙනවා. කාම ලෝකේ ඉන සත්වය. ඒ කියන්නේ ඔබට තවත් තේරෙන විදිහට හිතලා දැන් ඔබ හිතන්න, ඔබට දරුවෙක් ගැන හිතන්න. ජීවිතේ ලොකු ආසාවක් විවාහ වෙච්ච කෙනෙක් දරුවෙක් ලබන එක. දැන් මේ දරුවා ඉපදුනාට පස්සේ මේ දරුවගේ රූපය, අන්න ඇහැට පේන ප්‍රියමනාප රූපේ ජීවිතේ නවාතැන කරගන්න. ඒ දරුවගේ කටහඬ, කනට ඇහෙන අර දරුවගේ හඬ ශබ්දය, ඒ හොරතල් වදන්, ඒවා ජීවිතේ නවාතැන කරගන්න. දරුවා ඉබිනකොට දරුවගෙන් දැනෙන සුවඳ. එතකොට මේ පංච කාමයන් ඒවා ගැන හිත හිතා ඒව තමයි ජීවිතේ නවාතැන් පල කරගෙන ඉන්නේ. මනුස්සය වගේ නෙමෙයි දෙවියොත් එහෙමයි. දෙවියන්ට අතාදරේ, දෙවියන් දිව්‍යාංගනාව, ඒ දිව්‍ය බැඳීම්, පංචකාමයන් තුළ සැපය සතුට දෙවියන්ට දැනෙනවා. එතකොට ඒ අයත් අර තමන්ගේ මනුස්සයෝම විතරක් නෙමේ, මිනිස්සු ඉඩකඩන්, යාන වාහන, පංචකාම, සැප සම්පත් මේ සියල්ල ජීවිතේ නවාතැන කරගන්න. හැබැයි ඇහැට පේන රූප අනිත්‍යයි, ඒවා වෙනස් වෙනවා. මම මගේ කියලා මට ඕන විදියට තියාගන්න බෑ. කනට ඇහෙන ශබ්දත් එහෙම, ඒවා අනිත්‍යයි, වෙනස් වෙනවා. මම මගේ කියලා මට ඕන විදියට පවත්වන්න බෑ. නාසයට දැනෙන ගඳ සුවඳ අනිත්‍යයි, ඒක දුකට අයිති දෙයක්, වෙනස් වෙනවා. මේ ගඳ සුවඳ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා මට ඕන විදියට තියාගන්න බෑ. දිවට දැනෙන රසයත් එහෙමයි, කයට දැනෙන පහසත් එහෙමයි. මේ සියල්ල පංච කාමයන්ම වෙනස් වෙනවා, හේතු නිසා හටගත්ත දේවල්. ඒ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. මම, මගේ, මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදියට ඒවා පවත්වන්න බෑ. අන්න ඒවා වෙනස් වෙනකොට ඒවා ජීවිතේ නවාතැන් පොළ කරගෙන හිටපු අයට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න සිද්ධ වෙනවා. අර රූප වෙනස් වෙලා යනකොට, ඒ හඬ නැති වෙලා යනකොට, ඒ අය ජීවිතෙන් ඈත් වෙනකොට, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒව අතහරින්න වෙනවා. අතහැර ගන්න බැරිවීම නිසා තමයි මේ ලෝකෙ දෙවියොත් මිනිස්සුයොත් දුකසී කාලය ගත කරන්නේ. හැඬු කඳුලේ දැන් බලන්න, කෙනෙක් අහිමිවීම තුළ මිනිස්සු අඬන්නේ, අනේ මං කවදායි මේ රූපේ දකින්නද? අර ජීවිතේ නවාතැන් පොළ කරගත් ඇහැට පේන රූපේ ආයි දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට ඒ දැනෙන අසරණකම. මං ආයි කවද මේ කටහඬ අහන්නද? බලන්න, ඔහොමනේ මිනිස්සු අඬන්නේ. ඒ රූප, ශබ්ද, ඒ රසය, ඒ සුවඳ. එතකොට මේ ජීවිතේ නවාතැන කරගත්ත මේ පංචකාමයන් වෙනස් වෙලා යනකොට, ඒ ගැන තියෙන ඇල්ම අතහැර ගන්න වෙනකොට, අතහැර ගන්න බැරිවීම නිසා මේ ලෝකේ දෙවියොත් මිනිස්සුයොත් බොහෝ දුකසී
අඬනවා වැළපෙනවා සුසුම් හෙලනවා. එහෙමනම් පින්වතුනි මේ දේ අපි කාටත් අපි හිතන්න කැමති වුණත් අකමැති වුණත් මේ මනුස්ස ජීවිතයේ ජීවත් වෙන කාලය තුල කී දෙනෙක් නම් අපි අතහැරලා යනවද? කී දෙනෙක් අපිට අහිමි වෙනවද? අපි ප්‍රිය කරපු ඒ අය ප්‍රියයන් කී දෙනෙකුගෙන් අපිට වෙන් වෙන්න සිද්ධ වෙනවද? මෙන්න මේ ධර්මතාවය මේ යථා ස්වභාවය හොඳට ධර්මානුකූලව හිතලා ඔබ ධර්මීය තුලින් හිත හදාගන්න දක්ෂ වුණොත් අන්න ඔබට පුළුවන් අනිත්‍ය වූ රූපේ අනිත්‍ය වෙලා යද්දි මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න. අපිට අනිත්‍ය වෙන එක නවත්තන්න බෑ. හැබැයි ඔබට හිත හදාගන්න පුළුවන්. අර ප්‍රියමනාප ශබ්ද වෙනස් වෙලා යනකොට ඒව අනිත්‍ය වෙනකොට මේක තමයි ලෝක ස්වභාවය. හේතු නිසා හටගත්ත දේ හේතු වෙනස් වෙනකොට වෙනස් වෙන මම කැමති වුණත් අකමැති වුණත් මට යම් දවසක මේව අතහරින්න වෙනවා කියලා අන්න ධර්මානුකූලව හිත හදා ගන්න පුළුවන්. පංචකාමයන් වෙනස් වෙනකොට ඒ තුල අකම්පිත හිතක් ඇති කර ගන්න පුළුවන්. අටලෝ දහමෙන් කම්පා නොවි ඉන්න පුළුවන් ලෝක ධර්මතාවයේ වටහා ගත කෙනාට පමණයි. ඒ නිසා පින්නතුනේ මේක ලේසි දෙයක් නන් නෙවෙයි. ආර්ය සත්‍යයක් බුදුරජාණන් වහන්සේ නිසායි පෙන්වේ දුක්ඛාර්ය සත්‍යයටයි අයිති. ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා හැඬූ කඳුළු බුදුරජාණන් වහන්සේ අනමතක්ක කියලා සංයුක්තයක්ම තියෙනවා සංයුත්ත නිකායේ උන්වහන්සේ දේශනා කරපු. ඒ දේශනාවේ බුදුහාඳුරු දේශනා කරා මහණෙනි මේ දීර්ඝ සංසාර ගමනේ තමන්ගේ අම්මා නිසා මව අහිමි වීම නිසා හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. තමන්ගේ පියා නිසා පියා තමන්ට අහිමි වීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. තමන්ගේ දරුවා තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ට අහිමි වීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ හැඬූ කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. සාමියා බිරිඳ සහෝදරයෝ ඥාතීන් අහිමි වීම තුල අපි මේ සංසාරේ හඬ හඬා ආපු සංසාර ගමනේ ඒ කඳුළු ටික එකතු කරත් මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. අද අපිට ඒව තේරෙන්නේ නැහැ. අපිට වැටහෙන්නේ නැහැ. අපිට සංසාර ගැන දැනුමක් නැහැ. දැන් බලන්න අර තිසා ගෝතමී. තමන්ගේ එකම දරුවා මිය ගියාට පස්සේ වෛද්‍යවරු කොච්චර දැන උගත්තයි වෛද්‍යවරු මේ දරුවා දිහා බලලා මොන විදිහට තීරුම් කරන්න හැදුවත් ඒ අම්මා නෙමේ පිළිගත්තේ මගේ පුතා මැරිලා නැහැ. අර දරුවා සීතල වෙලා මේ මලකුණ. හැබැයි මේ දරුවා තුරුල් කරගෙන ගෙයින් ගෙට දුවගෙන යනවා අඬා අඬා යනවා. අනේ මගේ දරුවා සනීප කරලා දෙන්න. මේ දරුවට මොකක්ද වෙලා දරුවා කතා කරන්නේ. මේ දරුවා සනීප කරලා දෙන්න. ඔහොම දුවදුවා යනකොට කරුණාවන්ත කෙනෙක් සවැත්නුවර ජේතවනාරාමයට යන පාර පෙන්නවා. අන්න අර භූමියේ අර ආරාමේ ඉන්නවා ඉෂිවරයන් වහන්සේ නම. උන්වහන්සේ දක්ෂයි. උන්වහන්සේට පුළුවන් ওই දරුවා සනීප කරලා දෙන්න. එතනට දරුවා අරගෙන යන. දැන් අර මැරිච්ච දරුවාගේ මලකුණ බදාගෙන මේ අම්මා දුවගෙන ආවේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා මොන තරම්න ඒ අවස්ථාවට අනුකූලව කෙනෙකුට ධර්මාවබෝධය ලබා දීම පිණිස උපක්‍රමශීලීව කටයුතු කරනවාද? දැන් මේ දරුවා වඩාගෙන ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ තිසා ගෞතමියගේ දරුවා මැරිලා ඔය මලකුණ විසි කරලා බණ අහන්න වාඩි වෙන්න කීවේ නේ? අන්න බලන්න බුදු කෙනෙක් කොයි තරම්නම් බුද්ධිමත් උපක්‍රමශීලී වේක ධර්මය කියන්නේ නිපක. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුවමට සනීප කරන්න පුළුවන්. දැන් බලන්න හැමෝම කිව්වේ දරුවා මැරිලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක උපක්‍රමයක්. ඒක සම්පත් ප්‍රයෝගයක්. කෙනෙක්ව ධර්මාවබෝධය කරා අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ දැක්කා ඒ කිනාවට ධර්මය අවබෝධ කරන්න පුළුවන් මේ විදිහට.
අර අම්මට පුදුම සතුටක් ඇති වුණා. මම ආවේ හරිම තැනට, මගේ පුතා සනීප කරගන්න පුළුවන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ දරුවා තියලා, ස්වාමීනි මම මොනවද අරගෙන ඉන්න ඕනේ? මේකට බෙහෙතක් හොයන්න හදන්න තියෙනවා. අබ ටිකක් හැම ගෙදරකම අබ තියෙනවා. දරුව සිරිපතුල් දෙක ළඟ තියලා දුවන්න ලෑස්ති වුණ අප අරන්ගෙන. බුදුරජාණන් වහන්සේ වදාළ තිසාගෞතමී මේ දරුව අරගෙනම යන්න. අබ ටිකක් ඉල්ලනකොට මතක ඇතුව නොමල ගේකින් අබ ටිකක් අරගෙන ඉන්න කීවා. අන්න බුදුරජාණන් වහන්සේ නුවණ පෑදෙන්න උන්වහන්සේ දේශනා කරපු උපක්‍රමය. දැන් ඒක මතක හිටියට ඒක ඒ කියපු සැනින් වටහා ගන්න තරම් නුවණක් නැහැ. දරුවට තියෙන සෙනෙහස, දරුවා සනීප කරගන්න තියෙන උවමනාවත් එක්ක අර සියල්ල වැහිලා තියෙන අවිද්‍යාවයි. දුවගෙන ගියා. අනේ මගේ දරුවා සනීප කරගන්න මට බෙහෙතක් හදා ගන්න ඕනේ. අබ ටිකක් දෙනවද කියලා ඇහුවා. මේ ගෙදර මිනිස්සු ඉක්මනට ගේ ඇතුළට ගිහිල්ලා අබ මිටක් අරගෙන අබ මිටයි ඉල්ලුවේ. අබ ටික ගන්න හදනකොටම මතක් වුණා බුදුරජාණන් වහන්සේ කියපු දේ. අබ ටික අතට ගන්න නැතුව ඇහුවා, මේකටත් මට උත්තර දෙන්න. මේ ගෙදර කවුරු හරි මැරුණාද? මැරිලා තියෙනවද? අන්න ඒ ගෙදරයි කියන්න ගත්තා, අයියෝ අපි කී දෙනෙක් නම් මැරුණාද? අපේ තාත්තා මේ ළඟදී නැති වුණා. අපේ සීයා නැති වුණා, ආච්චි නැති වුණා, නංගි කෙනෙක් නැති වුණා, මේ වගේම පොඩි එකෙක් ඉඳලා නැති වුණා. අබ ටිකේපා කියලා ඊළඟ ගෙදරට දිව්වා. ඔහොම ගෙයින් ගෙට ගෙයින් ගෙට ගෙයින් ගෙට යනකොට තමන්ටම වැටහුණා මරණයට වයස ભેදයක් නැහැ. වයසට ගිහිල්ලා මැරෙනවා, මැදි වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, පුංචි වයසෙත් මැරෙනවා. මගේ මේ දරුව තරම් පුංචිම වයසේ දරුවොත් මැරිලා තියෙනවා. එහෙනම් මේ දරුවටත් ඒ ඉරණමමයි උරුම වුණේ. මගේ දරුවත් එහෙනම් මැරිලා කියලා තමන්ටම වැටහුණා. ඒ වැටහීම කොච්චර තමන්ගේ ජීවිතේට අවබෝධය පිණිස උපකාර වුණාද කියන්නේ, එහෙමම ගිහිල්ලා අමු සොහොනට අර දරුවගේ මලකඳ සොහොනේ තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ආව. ඒ ආවේ ධර්මාවබෝධය ලබා ගන්න, ජීවිතේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න හිතාගෙන. තමන්ට තියෙන එකම පිළිසරණ මේ ඉපදෙන මැරෙන සංසාර දුකෙන් මිදීමමයි කියලා තමන්ට වැටහුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. කියලා ස්වාමීනි මට වැටහුණා, උපන්නා වූ සෑම සත්වයකටම මරණය උරුමයි. ස්වාමීනි මට මේ උතුම් ධර්මය අවබෝධ කරන්න, මේ බුද්ධ ශාසනය මට පැවිදි වෙන්න අවස්ථාව ලබා දෙ. මේ බුද්ධ ශාසනය පැවිදි වුණා, උතුම් අරහත්වයට පත් වුණා, අරහත් භික්ෂුණීන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ නිසා පින්වතුනි ජීවිතේ ඕන තරම් දැන් බලන්න, පටාචාරාවගේ ඇස් ඉදිරි පිට තමන්ගේ දරුව ස්වාමියා සර්පෙක් දෂ්ට කළා මිය ගියා. එක දරුවේ කචිරවතී ගඟේ ගහගෙන ගියා. අනිත් දරුවා බලාගෙන ඉන්න තිය ඇස් ඉදිරි පිට උකුස්සෙන් දැහැගෙන ගියා. ගමට එනකොට අම්මා තාත්තා මැරිලා සොහොනේ දැවෙනවා. මේ ජීවිතවල අපි කොච්චරනම් ඔය වගේ සිදුවී විපත් වියසන මේ ලෝකෙ මිනිස්සුන්ට වෙන ඔය වගේ දේවල් අපි කොච්චරනම් වර්තමානයේ අහනවද? ඒ නිසා ඒක ඒ අයට වුණාට අපිට එහෙම වෙන්නේ නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. අනුන්ගේ දේවල් දැන් බලන්න, පත්තරයක් ගත්තා. බොහෝ වෙලාවට පත්තරයක් ගත්ත ගමන් වැඩිපුරම තියෙන්නේ ඔය වගේ දේවල්. මිනීමැරුම්, අපරාධ, අහස පොළොව නුහුලන අපරාධ, ඔය වගේ ඒවා තමයි තියෙන්නේ. එතකොට මේවා මිනිස්සු කියවනවා. කියවලා දුක් වෙනවා, පසුතැවෙනවා. මෙන්න මෙහෙම දෙයක් වෙලා, මෙහෙම මිනී මැරුමක් වෙලා, එක පවුලේ 3-4 දෙනෙක් මරලා. එතකොට මේ වගේ කතා කියලා හිතනවා, ඒ අයට එහෙම වුණාට අපිට එහෙම වෙලා නැහැනේ, අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා හිතනවා. නමුත් පින්වතුනි මේ දීර්ඝ සංසාර ගමනේ අපි කොච්චර ඔය වගේ ඉරණම් වලට පත් වෙලා ඇද්ද? අපි දන්නේ නැති වුණාට හෙට, අනිද්දා, ඊළඟ මාසේ, තව අවුරුද්දකින් දෙකකින් අපේ ඉරණම මොන විදිහට විසඳේද අපි කවුරුත් දන්නේ නැහැ.
මේක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා උපන්නා වූ සෑම සත්‍යයකටම මරණය උරුමයි කියන කාරණාව නිතර සිහි කරන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර හිතන්න කියනවා. මම මරණය උරුම කරගත්ත කෙනෙක්. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මූණ දෙන්න සිද්ධ වෙනවා මයි ඒ මරණය ගැන නිතර හිතන්න එක භාවනාව. ඒකට ධර්මීය කියනවා මරණ සති භාවනාව කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ විදිහටත් හිතන්න. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භව විනා භව. මේ ලෝකේ සියලු ප්‍රියමනාප දේවල් විනාශ ස්වභාවයට පත් වෙනවා කියන එක හිතන්න කියලා. සියලු ප්‍රියමනාප දේවල් වෙනස් වෙනවා වෙනස් වෙලා යනවා. අන්නේ කාරණේ නිතර හිතන කෙනා මේ ලෝක ධර්මතාවයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න දක්ෂ වෙනවා. ඒ නිසා පින්වතුනි මරණය ගැන හිතන කෙනා මැරෙන්න වැටෙනකන් ඉන්නේ පිනක් කුසලයක් කරගන්න. එයා කල්ැතු ජීවිතයේ පින් කරනවා කුසල් වඩනවා සිල් රකින්නවා මම නම් දැන් මැරුණා සුගතියේ කියලා තමන්ගේ ජීවිතේ තමන් හොඳ ධර්මයෙන් ශක්තිමත් පිනෙන් බලවත් ජීවිතයක් හැටියට ආරක්ෂිතව ධර්මයෙන් ආරක්ෂා වෙච්ච ජීවිතයක් එයා ගත කරගන්න. දැන් අපි බලමු මේ ස්වභාවය අපිට ජීවිතේ කවදා කොතන හරි මුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. එතකොට එවැනි මොහොතක අපි අන්‍යයන් ඉදිරි අපි කොහොමද කටයුතු කරන්නේ? දැන් අපි බලමු අපිට කරන්න තියෙන යුතුකම. ඔබේ අම්මා තාත්තා සහෝදරයෙ ඥාතිය කවුරු හරි ලෙඩ වෙච්ච කෙනෙක් මරණාසන්න වෙච්ච වෙලාවක ඔබ යුතුකමක් වශයෙන් ඔබේ ජීවිතේ ඔබට කරන්න තියෙන දේ. බොහෝ වෙලාවට අපි සමාජයේ දකින්නේ ආදරේ නාමින් ධර්මයේ නොදන්න බොහෝ දෙනෙක් ඒ මරණාසන්න කෙනාට හතුරෙක් වෙලා තියෙන. ඒ කෙනා ළඟ ඉඳන් අඬනවා කියන්නේ ඒ කෙනා තවත් අසරණ කිරීම. සමහරවිට ඔබ බලන්න ලෙඩ වෙච්ච කෙනෙක් මරණාසන්න කෙනෙක් සමහරවිට යාට ඔක්සිජන් දීලා මුහෙන් බට දාලා නහයෙන් බට දාලා උගුරෙන් බට දාලා ජීවිතේ බොහොම අසරණ වෙලා ඉන්නවා. එයාට කර කියා ගන්න දෙයක් නැහැ. එයා දැන් ලෙඩ වෙලා අවසාන මොහොතේ බොහොම අසරණතාවයෙන් ඉන්නේ. එතකොට එයා ළඟට ගිහිල්ලා අනිත් අය වට වෙලා අඬනවා කියලා කියන්නේ ඒ මරණාසන්න කෙනා තව තවත් අසරණ වෙනවද නැද්ද කියලා ඔබම හිතන්න. අතපය අත ගග අනේ අපිව දාලා යන්න එපා කිය කී අඬනකොට ඒ මරණාසන්න කෙනාට ඉන්න පුළුවන්ද? ආදේ මේ කට්ටිය ඔක්කොම කියනවනම් එහෙනම් මං නතර වෙන්නම් කියලා එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ජීවිතේ මරණාසන්න මොහොතේ තව කෙනෙක් ඉදිරියේ ඔහුට පේන්න හඬා වැළපෙනවා කියලා කියන්නේ ඒ කෙනා තවත් අසරණ කිරීම. එවැනි මොහොතක ඔබ බුද්ධිමත් විය යුතුයි. බලන්න ඉස්සර බුදුරජාණන් වහන්සේගේ කාලේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් මරණාසන්න අය ඉදිරියේ කටයුතු කරපු ආකාරي ධර්මයේ බුද්ධ දේශනා අතර ඇතැම් තැන්වල සඳහන් වෙනවා. දැන් ওই නකුලපිත නකුලමාතා කියන අය බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි මගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ නකුලමාතාව නකුලපිත ආදර්ශයට අරගෙන ආදර්ශමත් ජීවිත ගත කරන්න කියලා. මේ නකුලපිත ගෘහපතිය මරණාසන්න වෙච්ච වෙලාවේ ඔහු ළඟ ඉඳගෙන ඔහුගේ හිත ධර්මයේ පිහිටවපු ආකාරය ගැන හරි ලස්සන දේශනාවක් ධර්මයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ නකුලපිත සූත්‍රය. බිරිඳ අර ස්වාමියා ළඟ ඉඳගෙන බොහෝම පරම ගාම්භීර ධර්මයක් කියලා දෙනවා. ජීවිතය අතහරින හැටි මේ සියල්ල අනිත්‍යයි. මේ ගෙවල් දොරවල් ඉඩකඩම් මේ දරුවෝ ඔබට මං ගැන පවා යම් ආදරයක් ඇල්මක් තියෙනවා නම් දැන් එයත් අතහරින්න කාලයයි. අර පංච කාමයන් ගැන භෝග සම්පත් ගැන දරුවෝ ගැන මේ අය ගැන තියෙන ඇල්ම හිතෙන් අතහරින්න කියලා ආදීනව පෙන්වලා දීලා
මරණාසන්න ස්වාමියාගේ හිත සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කරුණු පහක් තුල සීක බල තුල පිහිටවනවා නකුල මාතාව තමන්ගේ බිරිඳ. මේ දේශනාව බොහොම ලස්සන දේශනාවක් හැටියට අංගුත්තර නිකායේ සඳහන් වෙනවා නකුල පිත සූත්‍රය. ඊළඟට පින්වතුනි ඔබ අහලා ඇති ධනංජානි මරණාසන්න වෙලාවේ ගිනි දැල් පෙනිච්ච අපායේ නිරේට කර්ම හැදිච්ච කෙනෙක්. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්යාණ මිත්‍රයෙක් මරණාසන්න මොහොතේ ඔහුගේ ළඟට එන්න තරම් ඔහුට මොකක් හෝ සංසාර පිනක් තිබ්බා. ඒ ජීවිතේ නොඑක් පව්කම් කර කර හිටියත් සසර පිනක් තිබුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ තමන් ළඟට ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් බණ ටිකක් අහන සාරිපුත්ත මහරහතන් වහන්සේ ටිකෙන් ටික හිත පිහිටෝල අපායෙන් හිත ඉහළට අරගෙන අපායෙන් මුදවලා අවසානයේ මේ ධනංජානි බ්‍රාහ්මණයාට දහම් දේශනකොට හිත එකඟ වුණා. කුසල් බලවත් වෙලා හිත එකඟ වුණා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ තුල හිත පිහිටෙව. ඔහු ඒ තුලම හිත පිහිටවාගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේතනින් පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් මෛත්‍රී අරමුණේම මිය ගියා. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම දේවතාවෙක් වෙලා පහළ වුණා. බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න කලින් අපායට කර්ම හැදිච්ච කෙනෙක් ගිනි දැල් පවා පෙනුණා කියලා ඔහු ගැන සඳහන් වෙන අටුවා පොත්පත්වල සඳහන් වෙනවා. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට පුළුවන් වුණා ඒ අකුසල් යටපත් කරවලා කුසලයේ බලවත් කරලා දෙන්න මරණාසන්න මොහොතක. එහෙමනම් අපිට පේනවා මේ බුද්ධ දේශනා දිහා බලනකොට අපායටම කර්ම හැදිච්ච කෙනෙකුට පවා මරණාසන්න මොහොතේ කල්යාණ මිත්‍රයෙක් ළඟ හිටියොත් ඔහුව සුගතිගාමී කරවන්නත් පුළුවන්. ඔහුට පිනක් බලවත් කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ආනන්තරි අකුසලයක් කරපු කෙනෙක්ව නම් අපායෙන් බේරගන්න බෑ. එතනින් මෙහා ඕනෙම කෙනෙකුට හැබැයි සිහිනුවන තියෙන්න ඕනේ. දැන් අපි හිතමු කෙනෙක් මරණාසන්න වෙලා ඉන්නවා, සිහි කල්පනාව නැහැ, කියන දේ තේරෙන්නේ නැහැ. සමහරලාවට ඔහේ කියවනවා, අකුසල් ගැන කියවනවා, දොඩවනවා, එයා දන්නෙත් නෑ එයා කියන එක. සමහරවට සිහි කල්පනා විකෘති වෙලා. එතකොට එවැනි වෙලාවක ළඟ ඉන්න කෙනෙක් මොන විදිහ කරුණු කිව්වත් එයාට ඒක තේරුම් ගන්න, හිත පිහිටව ගන්න බැරි ස්වභාවයක් ඇති වෙන්න පුළුවන් සිහියේ දුර්වලකම මත. හැබැයි සිහි මුණ තියෙන වීර්යවන්ත කෙනෙකුට මරණාසන්න මොහොතක් ධර්මයේ හිත පිහිටවන්න පුළුවන් අවස්ථාව. ඒ මොහොතෙත් ධර්මය අවබෝධ කරගත්ත ආශ්චර්යම ශ්‍රාවකයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා. අන්තිම මොහොතේ හුස්ම ටික යනකොට අනිත්‍ය සිහි කරලා, ධර්මයේ සිහි කරලා, මරණ මංජකේ ධර්මය අවබෝධ කරගත්ත අය ගැන සඳහන් වෙනවා. තේරිස අපි අද බලමු මේ දේශනාවේදී බොහොම සරලව අපි මේ බොහෝම ගැඹුරු ගැඹීර කාරණා ගැන අපි ධර්මයේ තියෙන කාරණා කතා කරාට ඔබම හිතන්න ඉවැනි අවස්ථාවක කොච්චර මිනිස්සු අසරණ වෙනවද? අහපු බණත් මතක නැහැ සමහරලා. තමන්ගේ ප්‍රියයන්, තමන් ආදරය කරන කෙනෙක් ලෙඩ වෙලා අමාරු වෙලා මරණාසන්න වෙනකොට සමහරුන්ට බුදු ගුණ ටික සිහි කරවන්නවත් මතක නැහැ. බණ අහපු කෙනා ඔක්කොටම කලින් කලන්ත හැදිලා වැටිලා. බොහෝ දෙනෙකුගේ ස්වභාවය මේ ධර්මයේ ප්‍රායෝගිකව පුරුදු කරේ නැත්නම් බණ ඇහුවා කියලම, සීල් ගත්තා කියලා, පන්සලට ගියා කියලා, පින්කම් කරා කියලා එපමණකින් ධර්මයේ ප්‍රායෝගිකව හිත පිහිටවන්න බැරි වෙනවා. ඒ නිසා පින්වතුනි අපි බලමු බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන් ඊළඟට අපි ඉතිහාසය ගත්තොත් බොහොම සරල ක්‍රම තිබිලා තියෙනවා. පින් පොත මේක කෙනෙකුට මේක ලොකු දෙයක් හැටියට නොපෙනෙන්න පුළුවන්. පින් පොත ඕක මොකද්ද කියලා හිතෙන්න පුළුවන්. ඕ පොත්වල ලියලා හරියන්නේ නැහැ කියලා. සමහර එක ඕක හිතේනේ තියෙන්න ඕනේ, පොතේ නෙමෙයි කියලා. හැබැයි අපේ ආච්චිලා සීයලා පැරැන්නෝ මීට පරම්පරා ගානකට එහා බොහෝ දෙනෙක් මේ පින් පොතෙන්
ලොකෝ ප්‍රයෝජනයක් ජීවිතේ ලබාගත්ත මරණාසන්න මොහොතේ. ඒකට හේතුව ඔබම හිතන්න ඔබේ ජීවිතයේ දිහා ඔබ කොච්චර පින්කම් කරලා ඇද්ද? සාමාන්‍ය තෙරුවන් සරණ ගිය කෙනෙක්, පින පව ගැන දන්න කෙනෙක්, කර්ම කර්මඵල ගැන දන්න කෙනෙක් ජීවිතේ ගොඩක් පින්කම් කෙරෙනවා නැත්තේ? ඔබ හිතන්න ඔබ සාංගික දාන දීලා ඇති. සමහරවිට ඒ දෙන දානයකට සම්බන්ධ වෙලා හරි ඔබේ යති දානය පූජා කරලා ඇති. ඊළඟට ජීවිතේ සමහරවිට බෞද්ධෙක් අටපිරිකරක් අත ගහපු නැති, අටපිරිකරක් පූජා කරපු නැති කෙනෙක් හොයන්න නැහැ. බෝධි වන්දනාවක් කරලා, චෛත්‍යයක් වන්දනා කරලා, බෝමලුවක් පිරිසිදු කරලා, මල්ලාසනයක්, ඔක්කොම මහ විශාල පින්කම්. දැන් විමානවත්වේ සඳහන් වෙන්නේ සමහරු බත් හැන්දක් පූජා කරලා මරණ මංචකේ එක සිහි වෙලා දෙව්ලොව යනවා. පිට්ටු කෑල්ලක් විසි කරන්න ගිය දෙයක් සමහරලාට. පිණ්ඩපාත යන සාමීන් වහන්සේ නමකට සද්ධාවෙන් පූජා කරන මරණ මංචකේ ඒ පින සිහි වෙලා දෙව්ලොව උපදිනවා. එතකොට මේ වගේ සමහර වතුර පිපාසයෙන් හිටපු කෙනෙකුට, කලන්තේ හැදිච්ච කෙනෙකුට වතුර ටිකක් පූජා කරන ඒ පින මරණ මංචකේ සිහි වෙලා සුගතිය යනවා. එතකොට කෙනෙක්ගේ ජීවිතේ ওই වගේ පින්කම් කොච්චර නම් කරලා ඇද්ද? හැබැයි ඔබ හිතන්න ඒ කරන පින් ඔක්කොම කාලයක් යනකොට අමතක වෙනවා. දැන් ඔබෙන් එකපාරට ඇහුවොත් ඔබම හිතන්න, ඔබ මේ බණ ටික ඇහෙනකොට ඔබට ඔබම කල්පනා කළ එකින් එක ගණනය කරගෙන යන කරපු පින්කම් 20ක් පිළිවෙලට සිහිපත් කරලා කියන්න කියලා කවුරු හරි කියනවා ඔබට. අඩු ගන්න කොලයක් අරගෙන ලියන්න කියනවා කරපු පින්කම් 20ක්. එකපාරට මතක් වෙන්නේ නැහැ. පින්කම් නම් ගොඩාක් කරා තමයි, නමුත් දැන් එහෙම මතක ඔක්කොම මතකයට එන්නේ නැහැ කියයි. කොයි එකක් දෙකක් තුනක් කීපයක් මතක් වෙයි. සමහරලාට තව කෙනෙක් සිහි කරොත් ඇයි අපි මෙහෙම පින්කම් කරේ, කටින පින්කම මතක නැද්ද, අපි මේ විදිය පින්කමක් කරා, මෙහෙම පින්කම් කරා, අනේ ඒක තමයි මට අමතක වෙලා තිබ්බේ කියලා අන්න මතක් වෙනවා. හැබැයි පින්තුනි අපේ ජීවිතේ එදිනෙදා මේ කරන හැම පින්කමක්ම අපි පොතක ලියන්න පුරුදු වුණොත් මතක තියාගන්න ධර්මයේ දන්න කෙනා ආනිසංසත් එක්කම ලියන්න පුළුවන්. සමාජයට ලොකු පින්කමක් හැටියට සමාජයේ අනිත් අයට නොපෙනෙන දෙයක් වෙන්න පුළුවන්. ඔබ හිතන්න ඔබ සතෙකුට කුසගින්න නිවා ගන්න කෑම ටිකක් දෙනවා කියලා. පිනේ වටිනාකම දන්න කෙනා දන්නවා ආත්ම 100ක් ආනිසංස දෙන විපාකයක් කියලා. දක්ෂිනා විභංග කියන සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වුවේ කුසගින්නේ ඉන්න එක සතෙකුට ආහාර ටිකක් දෙනවා කියලා කියන්නේ ආත්ම 100ක් ආනිසංස දෙන පින. ඊළඟට අසරණ කෙනෙක් හිඟන්නේ කියලා හිතන්න. හරියට තිසරණයේ ගැන, පින් පව ගැන, කුසල් අකුසල් ගැන දැනුමක් නැති දුස්සීල කෙනෙක් කියලා හිතන්න. මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. හැබැයි අසරණයි. බඩකින්නේ කුසගින්න ඉන්න කෙනෙක්. අපි ආහාර ටිකක් දෙනවා. කුසගින්න නිවා ගන්න කෑම පිඟානක් දෙනවා. ආත්ම 1000ක් ආනිසංස දෙන විපාක සහිත මහා බලවත් පිනක් කෙනෙක් ඕක නොසිතුවට. එතකොට අපේ ජීවිතේ අපි එදිනෙදා කරන ওই වගේ පින්කම් අපි පොතක ලියලා තියෙනවා. මම අද දවසේ මේ වගේ පිනක් කරා. අද දවසේ මම බෝධි පූජාවක් තිබ්බා. සමහරලාවට වන්දනාවේ ගිහිලා අද මම රුවන්වැලි මහා සෑය වන්දනා කරා. රුවන්වැලි සෑයට මම ගිලම්පස පූජාවක් කරා. මම මේ විදිහට නෙළුම් මල් පූජාවක් කරා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට කිරි ආහාර පූජාවක් කරා. අද මම ස්වාමීන් වහන්සේ නමකට දානයක් පූජා කරා. මට හදිස්සියේම අවස්ථාවක් ලැබුණා පිණ්ඩපාති බෙදන්න. එක්ක පන්සලට ගිහිල්ලා දානි පූජා කරා. මේ වගේ පින්කම් කරා. මම මේ වගේ පින් අඩු ගන්න චෛත්‍යයක් හදනවා. මම ශ්‍රම දානයක් කරා. ගඩොල් ඇද්ද, වැලි ටිකක් හලලා දුන්නා. පන්සලේ ඉදිකරන බුද්ධ ප්‍රතිමා වහන්සේට මම සිමෙන්ති කොට්ටයක් අරන් දුන්නා. එතකොට මේ වගේ අපේ ජීවිතේ අපි කරපු පින්කම් ලියලා තියෙනවා. පින්තුනි කාලයක් යනකොට, අවුරුද්දක් දෙකක් තුනක් යනකොට ඔබට නොදැනීම අර පොතක් පින් වලින් පිරීලා යනවා. පොත දැන් පිරීලා, ලොකු පොතක් පිරීලා.
ඔය විදිහට ඔබ පුරුදු වුණොත් සමහරලාට ඔබේ ජීවිතයේ අවුරුදු ගණනාවක් යනකොට පොත් ගොඩාක් කරපු පින්කම් වලින් පිරිලා අද ඉස්සර වගේ නෙමෙයි ඔබට ඡායාරූප හැටියට එකතු කරන්න පුළුවන්. පින්තූර වලින් අලවලා හරි පොතක් හදා ගන්න පුළුවන්. කරපු පින් සිහිපත් වෙන විදිහට ඒවා දකින්න දකින්න සිහි වෙන්න පින බලවත් වෙනවා. ඒ නිසා එහෙම පින්කම් කරාට පස්සේ අර පොත්වල ලියලා තිබ්බට පස්සේ ඒකේ වැදගත්කම තමයි ඒ පොත නිකන් උඩින් පල්ලෙන් පෙරලගෙන ගියත් පොත දැක්කත් හිතට මතක් වෙනවා අර මගේ පින් පොත මම පොත් පිරෙන තරම් පින් කරගත්ත කෙනෙක් නේද කියලා තමන්ට තමන් ගැන සිහි වෙනවා නිකන් උඩින් පල්ලෙන් පෙරලගෙන ගියත් පොත පිරීලා තියෙනකොට පින් වලින් පොත් පුරවපු කෙනෙක් මම කියලා තමන්ට ලොකු සතුටක් ඇති වෙනවා. සමහර වෙලාවට ඉස්සර පරණ ආච්චිලා සීයලා දරුවෙකුට මුණුබුරෙකුට හරි තමන්ගේ ඇස් දෙක පේන්නේ නැත්නම් තමන්ට කියව ගන්න බැරි නම් කාට හරි කිව්වා අර පින් පොත මට ඇහෙන්න කියෝපම් පුතේ කියලා. ඒ පින් සිහි වෙනකොට සාදු කිය කිය තමන්ගේ ජීවිතේ කරගත්ත පින් සිහි කර කර සතුටු වුණා. ඔබ අහලා ඇති දුටුගැමුණු රජතුමා අපේ රටේ සේසත් කරපු බෝධිසත්ව රජෙක් අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණස්සව පදවිය ප්‍රාර්ථනා කරගෙන ඒකා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනෙක් දුටුගැමුණු රජතුමාටත් පින් පොතක් තිබ්බා කියනවා. මරණාසන්න මොහොතේ අමාත්‍යවරයෙක් මේ පින් පොත අරගෙන ඇවිල්ලා එකින් එක රජතුමාට මතකද මෙහෙම පින්කම් කරා. රජතුමාට මතකද මේ වගේ පින් කරා මේ වගේ පින් කරා කියලා ඒ පින් සිහි කරගෙන යනකොට මරණ මංචකයේ ආසන්න කුසල් හැටියට ඒ කරපු පින් බලවත් වුණා. දිව්‍ය රත හයක් අහසේ පෙනී ඉඳලා දුටුගැමුණු රජතුමාට අඬ ගැහුවා කියන රජතුමා එන්න අපේ දෙව්ලොවට එන්න අපේ දිව්‍ය ලෝකෙට කියලා. ඒ දිව්‍ය තලවට දෙවියන් අඬ ගහනවා කියන. එහෙමනම් අපිට පේනවා කෙනෙකුට මරණාසන්න මොහොතේ පිනක් තමන්ම ඒ කෙනා ජීවිතේ කරපු පිනක් කුසලයක් බලවත් කරලා දෙන්න පුළුවන් නම් ඒක ලොකු අවස්ථාවක්. ඒ කෙනාට සුගතිගාමි වෙන අකුසල් යටපත් කරලා කුසල් බලවත් කරා. ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ ජීවිතේ පින් පොතක් ඔබ ලියලා එකතු කරලා පින්තූර වශයෙන් හරි සමහරට ආධාර කරපු රිසිට් කොළ එකතු කරලා හරි ඒක ඔබේ ජීවිතේ පින බලවත් කරගන්න උපකාර වෙන එක දෙයක්. ඊළඟට ළඟ ඉන්න දරුවෙක් ඥාතියෙක් කවුරු හරි ඔබට කරන්න පුළුවන් ඊළඟදී ඒ කෙනා කරපු පින්කම් සිහි කරලා දෙන්න. පින් පොතක් නැතත් ඔබ දන්න විදිහට හරි සිහි කරලා දෙන්න. සමහරට ඔබේ ආච්චි කියලා හිතන්නේ සීයා කියලා හිතන්නේ ආච්චිට මතකද මේ විදිහට පින්කම් කරා අපි මේ වගේ පින්කම් කරා මතකද සීයට මතකද අපි එකතු වෙලා මෙහෙම පින්කම් කරා කියලා අර කරපු පින් මතක් කරනවා සිහි කරනවා. එහෙමත් නැත්නම් මේ තුන් ලෝකෙම තියෙන පූජනීය මහා සෑය මරණ මංචකේ සිහි කරවන රුවන්වැලි මහා සෑය ජීවිතේ ලංකාවේ ඉන්න කෙනෙක් නම් සමහර ලාවට ඔබේ ආචිලා සීයලා හරි ඔබේ ඥාතීන් හරි මේ ජීවිතේ මහා සෑයට නොගිය වන්දනා කරගත්තේ නැති බෞද්ධයෙක් වර්තමානයේ කොහේ හරි ඉන්නවා නම් ඉතින් විශාල සංසාර අකුසලයක් තියෙන ඒ තරම් පූජනීය භූමියක ජීවත් වෙලත් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ කියන්නේ විශාල පෞකාරයක් වෙන්නට ඕන. ඒ නිසා අපේ ජීවිතේ අපි ලැබෙන හැම අවස්ථාවකදීම අවුරුද්දකට අඩුම ගානේ සැරයක් දෙසරයක් හරි මහා සෑය වන්දනා කරා ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන හැඟීමෙන් මේ තුන් ලෝකෙම විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකතැනව වැඩ ඉන්න රුවන්වැලි මහා සෑය බුද්ධ අධිෂ්ඨානෙන් බුදුරජාණන් වහන්සේ බුදු වෙච්චේ බෝධි දක්ෂින සාකා බෝධීන් වහන්සේ පෙරහර පාමින් එදා රන් කටාරමේ පිහිටි බෝපත් අතරින් පවා සවනක් ගන බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් ජයශ්‍රී මහ බෝධි දක්ෂින සාකා බෝධීන් වහන්සේ අද අපේ රටේ අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ ඉන්න.
ඊළඟට ථූපාරාම මහා සෑය දකුණු අකුධාතුන් වහන්සේ යමා මහ පෙළහර පාල බුදුරුව මවාගෙන ධාතුන් වහන්සේ ගර්භයේ පිහිටි ලාලාට ධාතුන් වහන්සේ සීරුවිල මංගල මහා සෑය වැඩ ඉන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සෝමාවතී සෑය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුකේ සුදු බුදුරැස් විහිදිච්ච දළදා වහන්සේලා වැඩ ඉන්න. එතකොට මේ ලංකා භූමියේ මේ උතුම් සිද්ධස්ථාන පුණ්‍ය භූමි ධාතුන් වහන්සේලා ගැන ඔබට පුළුවන් නම් ඔබේ ඥාතියට මරණාසන්න කෙනාට කනට කරලා හරි සිහිපත් කරවලා දෙන්න. අන්න ඔබ කල්යාණ මිත්‍රේ. ඔබට පුළුවන් ඒ කෙනාගේ ජීවිතේ අකුසල් බලවත් වෙන්න ඉඩ නොදී මරණාසන්න මොහොතක ලොකෝ පිනක් කුසලයක් බලවත් කරලා දෙන්න. පින්තුනි මරණාසන්න මොහොතේ බුදුගුණ සිහි වෙනවා කියලා කියන්නේ කරපු දහසක් අකුසල් ඒ මොහොතට යටපත් වෙලා බුදුගුණ මානසිකාරය තුල හිත පිහිටන. ඒ නිසා බුදුගුණ කියලා කියන්නේ මහා පුදුම බලයක් තියෙන දහසක් අකුසල් යටපත් කරන්න තරම් බලවත් කුසලයක් තමයි බුදුගුණ මානසිකාරය. එනිසා කනට කරලා හරි ඔබේ ඥාතිය ඔබේ සමායට අම්මා තාත්තා සහෝදරේ ඥාතිය දන්න කෙනෙක් හිතවතේ ලෙඩ වෙලා මරණාසන්න වෙලා නම් ඒ කෙනා බලන්න ගිය දැන් අපි හිතමු ඉස්පිරිතාල වලට යන ලෙඩ බලන්න. බොහෝ දෙනෙක් කරන්නේ එක්ක මොනවා හරි ඔය පළතුරු ටිකක් බිස්කට් එකක් මොනවා හරි අරගෙන ගිහිල්ලා ලෙඩෙක් බලන්න ගිහිල්ලා ඒ ලෙඩේ ගැන තමයි අහන්නේ සමහරු කම්බුලේ අත තියාගෙන. අනේ මෙහෙම වුණා නේද? දැන් ඔයාට කොහොමද? එන්න එන්න වැඩි වෙන දොස්තර මොකද කියන්නේ? අර ලෙඩේ ගැන අහන්න අහන්නේ පුද්ගලයා සමහරලාට තවත් මනසින් වැටෙනවා. බුද්ධිමත් කෙනා ඒක වෛද්‍යවරු කරන්නේ. එයා වෙනුවෙන් යම් කිසි දෙයක් මේ ටිකක් අරන් දෙන්න තියෙනවා. ඒක වෙනම දෙයක්. ගිහිල්ලා ඔබ ලෙඩෙක් බලන්න ගියාම සමහරලාට වෛද්‍යවරයාගේ දැන් අපි ගමු මම බොහෝ වෙලාවට හිතවත් කෙනෙක් නම් සමහරවිට අපි ස්වාමීන් වහන්සේනමක් හරි කවුරු හරි ලෙඩ වෙලා හරි මරණාසන්නව හරි රෝහලේ හරි ස්පිරිතාලෙක හරි ඉන්න වෙලාවක අපි ජීවිතේ බලන්න ගිහිල්ලා තියෙනවා. අපි එවැනි වෙලාවක අපි වෛද්‍යවරයා වෙනම ලෙඩා ඉස්සරහා ලෙඩේ ගැන කතා කරන්නේ වෛද්‍යවරයා වෙනම ගිහිල්ලා හම් වෙලා වෛද්‍යතුමාගෙන් අහනවා අසවල් ලෙඩාගේ තත්ත්වය කොහොමද? ඔහුගේ තත්ත්වෙ එන්න එන්න හොඳ අතට හැරෙනවද? අමාරුද? දැන් අපි හිතමු වෛද්‍යතුමා කීවා කියලා අමාරුයි. තව දවසක් දෙකක් ජීවත් වෙයිද කරම් ගොඩ ගන්න අමාරුයි. අමාරු තත්ත්වෙක ඉන්නේ. එතකොට ඒ තත්ත්වෙ ගිහිල්ලා ලෙඩා ඉස්සරහා අනේ වාට මේමයි නේද කියලා සාමාන්‍ය බොහෝ දෙනෙක් කරන්න ගිහිල්ලා ඒ ලෙඩා ඉස්සරහා අත ගගා අඬනවා. තමන්ගේ දුක පෙන්වන්න ගිහිල්ලා තව තවත් තර ලෙඩ අසරණ කරන බුද්ධිමත් කෙනා ඒ කෙනාට ධර්මයේ සිහි කරලා දෙනවා. ධර්මයේ මතක් කරලා දෙනවා. ඔයා බුදුගුණ හිතන්න වෙන මොකවත් හිතන්න එපා. වෛද්‍යවරු ඉන්නවා මේ වැඩේ කරා. ඔබේ ශරීරය ගැන ලෙඩ රෝග ගැන වෛද්‍යවරුන්ට මේ වැඩේ බාර දෙන්න. ඔබ හිතට ශක්තිය අරගෙන ඔබ බුදුගුණවලම හිත පිහිටවන්න. මොන තරම් වේදනාවක් දැනුණත් මං කොහොම හරි ධර්මයේ හිත පිහිටවනවා කියලා. කායික වේදනාව එවැනි දේවල් ගැන හිත හිතා ඉන්නේ නැතුව බුදුගුණම එක දිගට හිතන්නේ කො බුදුගුණ මානසිකාරයක කරපු පිනක් කුසලයක් සිහිපත් කරවලා අන්න ඒ විදිහට හිත පිහිටවන්න පුළුවන් නම් මරණාසන්න හරි අර ලෙඩ වෙච්ච කෙනාට අන්න ඔබ සැබෑම කල්යාණ මිත්‍රේ. ඒ නිසා පින්වතුනි අපි දකිනව බොහෝ වෙලාවට ආදරේ නාමෙන් මරණාසන්න අයට තමන්ගේ දරුවෝ ඥාතීන් හිතවතුන් ලෙඩු බලන්න කියලා ඇවිල්ලා එක්කෝ මරණාසන්න කෙනාට උපස්ථාන කරන්න ළඟ ඉන්න අවසානයේ ඒ කෙනාට හතුරෙක් වෙලා තියෙන්නේ ධර්ම හරියට විමසලා බැලුවොත් අර පුද්ගලයා ඉස්සරහා කෑ ගහලා හූ තියලා දෙවනක් කරලා සමහරවිට මැරිලත් නැහැ ඔහුට අමාරු වෙලා පණ යන්න එනකොට ඊට කලින් කලන්තේ හැදිලා ලෙඩාගේ ඇඟටම ඇදගෙන වැටිලා එතන දෙවනක් කරලා අර ලෙඩා බය වෙලා තැතිගෙන සමාන්ලාවට බොහෝ අසරණ වෙලා මිය යන. ඒ නිසා පින්වතුනි මේ කාරණාව ඔබ හොඳට හිතන්න.
බුද්ධිමත්ව හැසිරිය යුතු තැනක. කෙනෙකුට පිනක් කුසලයක් බලවත් කරලා ඒ කෙනාට සුගතිගාමී වෙන්න උපකාර කරන්න පුළුවන් අවස්ථාවක ඔබ අනුවණෙක් වගේ කටයුතු කරලා අඬලා වැළපිලා ඒ කෙනා බය කරලා අසරණ කරලා දුගතියකට ඇදලා දාන කෙනෙක් බවට පත් වෙන්න එපා. ඒ නිසා ඔබට කරන්න පුළුවන් ඔබ ලොකු ගැඹුරු ධර්මයක් දන්නේ නැති මේ පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පාද ගැන නිවන ගැන මරණාසන්න කෙනාට බණ කියන්න කියලා ඔබට කියනෝ නෙමෙයි. ඔබට සමහර ලාවට මේ ගැඹුරු දෙයක් ඔබ දන්නේ නැහැ. ඔබ දන්න මට්ටමින් අඩුගානේ බුදු ගුණ ටික කනට කරලා කියන්න. කරපු පිනක් සිහි කරලා දෙන්න. රුවන්වැලි සෑයේ ශ්‍රී මහා බෝධි මේ පූජනීය ස්ථානික හිත පිහිටවත්. අම්මට මතකද අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද තාත්තා මේ වගේ පින් කරගත්තා කියලා කරපු පිනක් කුසලයක් සිහි කරලා දෙන්න. අඩුගානේ පිරිත් ටිකක් ඇහෙන්න දාන්න. එක්කෝ ඒ දෙමාපියෝ හරි ඒ ඥාතියා ජීවත් වෙලා ඉන්න කාලේ බණහන් ආස කරපු සමහර ස්වාමීන් වහන්සේලාගේ බණ එයයි ආසයි. මේ ස්වාමීන් වහන්සේගේ බණ වලට මං කැමති, මේ හාමුදුරන්ගේ බණ වලට ආසයි. එතකොට ඒ වගේ ධර්ම දේශනාවක් ඒ කෙනාට ඇහෙන්න මේ වෙලාවේ දාලා දෙන්න. අඩුම ගානේ ඒ ධර්මයේ සිහිපත් කරවල දෙන්න. අන්න ඔබට මරණාසන්න කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කල්යාණ මිත්‍රෙක් හැටියට කරන්න පුළුවන් ඉතාම වටිනා දෙයක්. කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක තැන මරණාසන්න මොහොත. ඒ නිසා මේ කියපු කාරණා ඔබ හොඳට සිහියට අරගෙන ඔබේ ජීවිතේ කොච්චර නම් ඔබට එවැනි අවස්ථාවල් එනවද? සමහර වෙලාවට ඔබ රෝහලක වැඩ කරන කෙනෙක් නම් හෙදියක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෛද්‍යවරියක් වෙන්න පුළුවන්, ඔබ රෝගීන්ට උපස්ථාන කරන කෙනෙක්, සමහරවිට වැඩිහිටි නිවාසයක ඉන්න කෙනෙක්, මරණාසන්න රෝගීන් එක්ක කටයුතු කරන කෙනෙක්, දැඩි සත්කාරයකක ඔබ සේවය කරන කෙනෙක්, ඔබට ජීවිතේ කොච්චර වැනි අවස්ථාවන් එනවද? කී දෙනෙකුට නම් පිහිට වෙන්න ඔබට අවස්ථාවක් එනවද? ඔබ බෙහෙත් ටික දෙන එකවත්, තුවාලයකට බෙහෙත් දාන එකවත්, ඒ අනිත් දේවල් ඔබ ඔබේ රැකියාවක් හැටියට ඒක කළ යුතු දෙයක් හැටියට ඒ කරන අතරතුර ඔබට පුළුවන් නම් ඒ කෙනාට ධර්මයේ සිහි කරලා දෙන්න, බුදු ගුණ ටිකක් කනට කරලා කියන්න, සුගතියක හිත පිහිටවන්න උත්සාහයක් ගන්න. පින්වතුනි, මරණාසන්න මොහොතක සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මේ කරුණු පහ බලවත්ව තමන් තුල පිහිටි ටික ටික හරියේ ගුණ සිහි කරලා තමන් කැමති දෙව්ලොවක සුගතියක පවා හිත පිහිටවන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා. දේවතානුස්සති වගේ භාවනාවල් බුදුහාඳුරු පෙන්නලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ මරණාසන්න මොහොත පවා ඉතාම තීරණාත්මක තැනක්. ඒ නිසා එවැනි මොහොතක පවා අසරණ භාවයට පත් නොවි ධර්මයේ හිත පිහිටවන්න දක්ෂ වෙන්න, ඔබත් ඔබේ ජීවිතයේ තුල මරණ මංචකේ අසරණ නොවි මේ ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න නම් අප්‍රමාදීව සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී ගුණ ධර්ම පුරුදු කරත්. ඒ වගේම අපි ඔබට සිහිපත් කරනවා මේ 2023 වර්ෂයේ ජනවාරි මාසයේ 8 වෙනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ උදෑසන 8:00 ඉඳන් අපි සිදු කරන සදහම් වැඩසටහනක්, භාවනාමය වැඩසටහනක් පැවැත්වෙන උදේවරු පුරාම එදා දවසේ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී වැඩසටහන් පැවැත්වෙන අපි මේ වසංගතයේ කෝවිඩ් වසංගතයේ රටේ ආරම්භ වෙන්න පෙර වර්ෂ ගණනාවක් පුරා සිදු කරපු මේ සදහම් වැඩසටහන කාලෙකට පස්සේ ආරම්භ කරන්නේ. ඒ නිසා ජනවාරි මාසයේ 8 වෙනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධ මහා සම්මේලන ශාලාවට උදෑසන 8 වෙනකොට අපි අපේ වනහපු අපේ වැඩසටහන වලට පැමිණිච්ච කොළඹ ආසන්නයේ ඉන්න සැදැහැවතුන්ට අපි ආරාධනා කරනවා මේ වැඩසටහන සිහිපත් කරනවා. ඒ වගේමයි ලංකා භූමියේ බොහෝ කාලයකට පස්සේ අපි සිදු කරන මහා සෑ වන්දනා මහා පින්කමක් අපි ආරම්භ කරලා සැලසුම් කරගෙන යනවා ජනවාරි මාසයේ 14 වෙනි සෙනසුරාදා අනුරාධපුර අභයගිරි චෛත්‍ය රාජානන් වහන්සේ අභියස මහා සෑ වන්දනා මහා පින්කම. ඒ නිසා කපෘ පූජා, සුවඳ දුම් පූජා, ආලෝක පූජා ආදී මහා පින්කම් එක්ක
බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය ඒ උතුම් අභේගිරි චෛත්‍යරාජයන්න් වහන්සේ අභියස හවස 4 ඉඳන් ජනවාරි 14 වෙනිදා සෙනසුරාදා මේ මහා සේ වන්දනා මහා පින්කම පැවැත්වෙනවා. මේ පින්කමත් ඔබට සිහිපත් කරනවා. ඉතින් එහෙමනම් අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබීවා ලැබීවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට යෙදුනේ ඩිලාන් වීරකෝන්, නිලූකා වීරකෝන්, අකේන් වීරකෝන් සහ ඩියාන් වීරකෝන් කියන ඒ දරුවන් එකතු වෙලා මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ. ඒගේ අරමුණ තමයි දෙසැම්බර් 2022 දෙසැම්බර් 5 වෙනි දිනට යෙදෙන ඒ අයගේ දෙමාපියන්ගේ දරුවන්ගේ දෙමාපියන් වන දොස්තර රංජිත් සහ චන්ද්‍රාණි වීරකෝන් කියන මේ යුවළගේ 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් ඒ තමන්ගේ දෙමාපියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම ඒ අය නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ඒ උතුම් ආශිර්වාදෙන් දෙමාපියන්ට ආශිර්වාද කිරීම. ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන් දොස්තර රංජිත් සහ චන්ද්‍රාණි වීරකෝන් ඒ වගේම මාලිනී වීරසිං ඇතුළු සියලුම සුජීවත්ව ඉන්න පවුල්වල ඥාති හිත මිත්‍රාදීන් ඒ පවුල්වල හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා. ඒ අයට සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයි. ඒ වගේ මේ පවුල්වල මිය පරලව යන්නට ඉදුණු ඥාතීන් සිහිපත් කළ පින් දීම එම්.එම්. පියදාස මහතා, ආර්. ජේ.කේ. එල්.බිහාමි මහත්මිය, මර්වින් ගුණසේකර මහතා, ශාන්තා වීරකෝන් මහතා ඇතුළු මියගේ ඥාතීන් සිහිපත් කළ පින් දීම තියෑගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ වගේ මේ උතුම් පුණ්‍ය කර්මය සිදු කර ගන්න ධර්ම දානමේ පින්කම වෙනුවෙන් උපකාර කරපු හැම දිනාටම ආශිර්වාද කිරීම, ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාටමත් ධර්මදේශකයන්න් වහන්සේටත් ඒ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් බණ ඇසූ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්ම දානමේ පිණත් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් හැම දිනාටම ධර්මාවබෝධය වේවායි මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. සියලු දහනයන් අතරත දිනන දහනය ධර්ම දහනය බවට පත් කර ගනිමින් අද මෙත් සදහම් දේශනා උතුම් ධර්මානුශාසනාවේ දායකත්වය දරූ පින්වත් හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ සියලුම දෙනාටත් ධර්මාවබෝධය වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සදහම් දේශනාව නිමාව සඳහන් කරන තැන ප්‍රාර්ථනා කරමු. පින්වත්නි ධර්මානුශාසනාව විසි ධර්මානුකූලව විචිත්‍රවත් දේශනා කොට බදාළ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිඛේනපුර ශීලසුව අරණගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහන්සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික පරම පූජනීය අප පින්වත් පූජපාද අප ගුරු දේවෝත්තමති ගෞරවනීය ගලිගමුගේ ඥානදීප නායක ස්වාමින් වහන්සේට සාදුනදින් පුණ්‍යහනුමෝදනා කරමු. සාදුහු සාදුහු
සතු උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයේ දරන්ට දුනා වූ දිලාන් නිලෝකා අකෙන් සහ ඩියන් වීරකෝඩ යන පින්වත් හැම දිනාටම ධර්මාවබෝධයේ වේවායි අපි ආශිර්වාද කරනවා විශේෂයෙන්ම සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්ට දුන 2022 දෙසැම්බර් මාස 5 වෙනි දිනට දෙන්නා වූ ආදරණීය දෙමාපියන්ගේ විවාහ සංවත්සරය වෙනුවෙන් 50 වෙනි විවාහ සංවත්සරය සිහිපත් කරන මොහොතේ දොස්තර රංජිත් මහතාටත් එවැගේම චන්ද්‍රානි වීරකෝන් මහත්මීටත් ශ්‍රද්ධා ශීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා තප තවත් වර්ධනය කර ගනිමින් සීලාදී ගුණධර්ම පූර්ණී කර ගනිමින් ධර්මාවබෝධයේ පිණිසම සියලුම කුසල් අනුමෝදනා වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දරුවන් විසින් සිදු කළා වූ ආශිර්වාදයේ ඒ හැම දිනාටම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් ප්‍රාර්ථනා වෙනුයි මෙත් සදහම් දේශනා දිමා කරමින් ඔබේ නිවහනින් සමුගන්ට බලාපොරොත්තු වන්නේ නැවතත් මුණ ගැහෙමු උතුම් සදහම් දේශනාවකින් හැම දිනාටම සම්මා සම්බුදු සරණයි